සුබ සන්දාවක් ඔබ මේක් වන්නේ සත්‍ය නිවැරිදිවගෙනේන දස්සද ප්‍රධාන පොවත්තිිකා ශේෂ සමගින් ප්‍රථමේ නවධානයේ දවස උනුසුම් කර සිරස් තලවෙත ජගත් මානවිඳිකම් කමිටුව පිළිබඳ විධ මත. ඉන්දු ස්ත්‍රී ලංකා දීවර කැතුළුව සුළු අරබුදයක් නොවන බව ඉන්දියාව කියයි. විශ්්‍රාමික පාර්තෝෂිකදීමනාා පෙරපරිදි ෙවන ලෙස්ස ජනපතිගෙන් උපදෙස්. ප්‍රහාර කියානා පිරිවාරාගනිමින් ජෝජ් W. Bush යුධනවකාව ගල්් මුහදට ජගත් මානවෙමිකම් මණඩල පරිීක්ෂණයකට පක්ෂ බේදයකින් තොරව කොන්දසි විරහහිතව එරහිවී යුතු බව ජිනීවාහි හිටපු නිතතනියෝජිත ආචාර දයන් ජයතලක මහතා පවසනවා පසුගේ ජිනීවා මානහිමකම් අඩල සැසිවාරයේදී, සම්මතකර ගැනු ෝජනාවට අනුව, සැන්රාබේඩස් මහත්මියය ශ්‍රී ංකාව පිළිබඳ පරික්ෂණ කමිටුව සම්බන්ධී කරණය කිරීම සඳහා ජගත් මානහිමකම් කොමසාරිස්, නවනීතන් පිල්ලේ මහත්මිය විසින් පත්කර ඇතිබව වාර්තාාවනා. ජගත් මානුහිමිකම් මණ්ඩල පරීක්ෂණයකට සහය නොදක්වන බව ලක්රජය මේබනවිිටත් ප්‍රකාශ කර අවසන් කෙසේ වෙතත් මානුහිමිකම් මණ්ඩලේ ප්‍රකාශක රූපට් කොල්වින් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සහයකින් තොරබ හෝ අදාළ පරීක්ෂණය පැවැත්වීමට සූදා නම් බවයි. ශ්‍රීලංකා මානුහිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකු වන ආචාරය ප්‍රතිබා මහනාම මහතාකියා සිටියේ ශ්‍රී ලංකාවේ අවසරයකින් තොරව සිදුකරන පරීක්ෂණයක පරිපූර්ණ භාවය පිළිබඳ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පීක්ෂණයක් සිදුකිරීම ප්‍රධීක්‍ෂේපකිරීම ශ්‍රී ලංකාව නිවැරදිව ජාත්‍යන්තර කියයා පෑමට ඇති එක් අවස්ථාවක් අහිමිකර ගැනීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නිවැදිනැක් නිකුත් කරමින් එක්සත් ජාතිකපක්ෂය පවසන්නේ වත්මන් රජය මේවනිවිට ජාතික ගැටලූ නොසලකා හරිමින් කටයතු කරන බවයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය පෙන්වාදී ඇත්තේ පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබන්න දුන්නද ඔවුන් වෙනත් ස්ථානයක සිට අදාළ පරීක්ෂණය සිදුකරනු ඇති බවයි. අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම හෝන් ොපමිණීම ගැටළුවක් නොවන බවද. එක්සත් ජාතිකපක්ෂය අදාළ නිවේදනයමකින් පෙන්වා දෙනවා. එම නිවේධනයෙන් අවධහරණය කර සිටින්නේ. වත්මන් රජය අධිරණේ බල තල කප්පාදු කරමින් සිටින බව. ජාත්‍යන්තර පරි ක්ෂණය සිදුකිරීම පිළිබඳව සහා එම කණ්ඩායමට මෙරටට පැමිණීමට අවස්ථාව ලබාදීම පිළිබඳ සලකා බැලීමට පාල්ලිමේන්තුවට පැමිණීම මෙම සිද්ධිය දේශපාලනී කරණය කිරීමක් බව එක්ස අ ජාතිකපක්ෂයේ වැඩදුරටත් පෙන්වා දෙනවා මේ අතර ආණ්ඩු වෙනසක් ඇති කළ හැකි ආකාරයේ පිළිබඳව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ බදුල් ලේදී ප්‍රකාශ කලාා ඒ ඉදිරිී වුව පලාාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ යටතේ ඉදිරිපත්වන අප එක්ෂකින් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින්. ඔහු කියා සිටියේ හමුදා සේනාංකයක් ඉදිරියටයාමේදී බිම්මට්ට මේ සිටින සෙබලුන්ගේ ක්‍රියාකාරිත්වය අත්‍ය අවශ්‍ය බවයි ඒ අනුව නායකත්ව මණ්ඩලය වෙත අදාළ සෙබල බලමුළු සකස්කිරීමේ වගකීම පවරා ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා. ඉන්දු ශ්‍රී ලංකා දීවරගැටලව සළු ප්‍ර්ණයක් සේ නොසලකන බව ඉන්දියාව පවසන පා. නරෙන්ද්‍ර බෝධී මහතාගේ රචේ නවකර්භාන්ත සහ, වාංචමතිනි නිර්මලා සීතාරම් මහත්මිය, චන්නා හිීතීප මේ බව සඳහන් කලා. එහිදී ඇගේ අදහස වනේ දීවර ගැටළුව සඳහා දීර්ඝ කාලීන විසදුමක් අවශ්‍ය බවයි, ඒ සඳහා අකණ්ඩව ශ්‍රී ලංකා රජ්‍යය සම්ග සාකච්ඡා පවත්වන බවද, ඉන්දිය කර්මාන්තා මාත්‍යවරිය ප්‍රකාශ කලාා මේ අතර ශ්‍රී ලාංකිික දීවරයෙන් හැටහතර දෙෙනකු තවමත් ඉන්දිය අත්අඩංගුවේ පසන බව දීවර දෙපර්තමේන්තුව සඳහන් කරනවා. මේරට මුහුද සීමමා උල්ලංගනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ සියලු ඉන්දිය දීවරින් සියලු දෙනා මේවන විට නිදහස් කර අවසන් එසේම පසුගිය දින කිහිපේ තුළදී. ඉන්දී මුහුදු සීමමා උල්ලංගනය කළ ශ්‍රී ංකික දීවරෙන් හතලිස් එක් දෙනෙකු. ඉන්දිය වෙරලා රක්ෂකයන් අත්තඩංගුවට ගනු ලැබවා ඉන්තිස් නම දෙෙකු ඉන්දිය බලධහරීන් විසින් නිදහස් කළ අතර ඔවුන් හෙටකන්කසන්තුරේ මුහුදේදී. ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවිකහදාව බ. රදීමට නියමිතයි එහෙත් දීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අනෙක් දීවරින් දෙදෙන තමිල් නාඩුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි ඉන්දියාවෙන් රඳවාගෙන සිටින දීවරීින් හැටහතර දෙනාගෙන් හතලිස් එක්දෙනෙකු ආන්ත්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ සහ දහසේ දෙනෙකු කරනාටක ප්‍රාන්තයේ රඳවාසිටිනවා ඔරිස්සා ප්‍රදේශයේද දීවරෙන් පස් දෙෙනෙකු රඳවා සිටින බව සඳහන් දෙදෙනකු තමින්නාඩුවේ රඳවා ඇති අතර ඔවු නිදහස් කර ගැනීම සඳහා දීවර දෙපාර්මේන්තුව සින් ඉන්දිය බලධහරීන්ගෙන් ඉල්ලීම් කළද තවමත් ඊට ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඩෙංගු මතුරුවන් භෝව ආකාරෙන් නිවාස පරිශත්‍රයන් පවත්වාගෙන ගිය පුද්ගලින් තුසිය දෙදෙනකුට එරහිව නඩු පවර ඇති බව කොළම මහනකරස මහව පවසනවා. කොළම මහනකර සභාවේ ප්‍රධාන වෛදනිරධාරී වෛදරුවන් විජයමුණි මහතා පැවසුවේ තවත් පුද්ගලින් දෙසේ හතුළිස් සාහිදෙනකුට එරෙහිව, දින දාහතරක් ඇතුළොට ඩංගමතුුවන් ෝවනනිස්ථාන පිරිසිදු කරන්න ලෙසද නගර සභහ මගින් දන්වා ඇතිබවයි ජූනි පලවැනිදාසිට ඒ එදින දක්වා, කොල්ම හනකල බල් ප්‍රේශල හෙතු කළල සෝදිසි වලද. ඩංග මතුරුවන් බෝනස්ාන වාගනීමට හැකිවිති පබෙන්ෙනවා මේ අතර ඒ දින ේද. ්්‍රන් පස් කොඹ කොටු ප්‍රදේශය සහ ොරල් ාශ්්‍රත ප්‍රදශව මතුුවන් බෝනස්ථාන පිසිතු කිරීම, ශ්‍රම දානටි දු කළ බව වෛදේරුවන් විජයමරීම හතා වැඩදුර සඳහන් කලා. දැන් කෙති විරමයක් විරාමෙන් අනතුරුව තවත් දේශය පුවත් කෙහි පැක් සමගින් නැවත හමයමු. රටවල් හැත්ත හතක එකමුතුුවෙන් චී හැත්තෑ හතසමරුව ඇරවේ. නායා මේේ අවධානම තවදුරටත්. විරාමින් අනතුරුව බලාපොරොත්තු වන්න. විාමි අනතුරව තවත් දේශය පුවත්කිහිපයක්. එක්සත් ජාතිීන්ගේ සංවිධානය නියෝජනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් හැත්තෑ හතක එකමතුවෙන් සංවිධානය කරගත් ජී හැත්තෑ හත හෙවත් හැත්තෑ හත කණ්ඩෑ මේ සුවන්න ජයන්ති අනුස්වරණ රාජචා ආ්ඩුනායක සමළුව අද ආරම්භ වනා ශ්‍රීලංකාව නියෝජනය කරමින් ඊට එක් වන ජනාධිපති මහින්ත්‍රරාජපක්ෂම හතා හෙතදිනේ සමුළුව ඇමතීමට නියමිතයි. යහප දිවිපෙවතක් සඳහා නවල් ඕකරටාවක් යැන තේමාවයටතේ ආරම් වූ මෙම සමුළුව අද සහ හෙටදිනවලදී බොලිවියාවේ සැන්ටාකරෝස් ඩිලාසිේ රාණකරේදී පැවැත්වෙනවා ජී හැත්ත හතෙහි වත්ම සහපතිබරයා ලෙස බොලිවියාවේ ජනාධිපති ඒවෝ මෝරලෙස් මහතා කටයුතු කරනවා මෙම සමුළුව පැවැත්වෙන්නේ එක්ස ජාතිීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කිීමන් එක්ස ජාතින්ගේ මහා මණ්ඩල සභපති ජෝන් ඩ ඇශ් මහතා ඇතුළූ ජී හැත්තහත සාමාජක රටවල රාජචනාකන් හා. ඉහළ පෙළේ රාජ නියෝජිතන් රැසකගේ සහභාගිත්වෙන්. මෙම සමුළුවට සහභාගිවීම සඳහා ජනාධපති මහින්ද රාජපක්ෂමහතා ක දො වනදා ොලිವියාව බලා පිටත්තු අතර ශ්‍රී ಲංකික රජනායකකු බොලිವාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාවද මෙ අයි. විදේශ කටතු ಆමාත්‍ය හාච ಜP නා ප ಲකම් ಲිත් ීරතු ගැන මහත්වරු සහ. විදේකට . සෙනවිරත් නමහත් මියද, ජනාධිපතිවරයා සමඟ මෙම චාරිකාවට එක්ව සිචිනවා. ජනාධිපති ප්‍රකාශක හා ජාත්තන්තර මාධ්‍යයක එකේ සඳහන් කළේ මෙම නායක සමළුවට සහභාගී වන සෙසු රාජනායකන් ගණනාවක් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂමැතතුමා දීපාශීය සාකච්ඡාවල නිරතවීමට ද නියමිත බවයි. ජී හැත හත සමළුවේ පනස්වන රාජනායක සමළුවට සහභාගිවීම සඳහා, ොලිෆියාවට ගිය ජනාධිපති මහින්ත්‍රරාජපක්ෂ මහතා නැම්යානු අක්‍රාමාත්‍යේ හගේ ගේන්කව් මහතා හම වීතිබෙනවා එහිී ජනාධිපතිවරයා කියා සිටේ අනිසි බාහිර බලපෑම් ඇතුළු බාතික ජයකනීමට සියල දෙනා එක්ව යුතු බවයි. මෑතකාලයේ විදේශ මැදිහත්වීම් සිදදු ඇති රටවල් වෙල තත්වය පෙරටත් වඩා අයහපත් වී එම රටවල් තවත් වියවල් වී ඇති බව. ජානාධපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා ශ්‍රීලංකාවේ වත්මන් ප්‍රතිය පිළිබඳව අසතුටෙන් සිටින්නේ ඇතැම් දේශපාලකයන් සහ රටට සතුරු බලවේක පමණයි. උත්තුරු පලාත් සබා මැතිවරණය පවත්වා ජාතික සංහිදියාව සඳහා උපරිම පියවරගෙන ඇති බද. ජානාධිපති මහින්ද රාජක්ෂ මහතා සාකච්ඡාවේදී අවධහරණය කරතිබෙන මෙහිදී දෙරට අතර වර්තමානතාවේ පිළිබඳව මෙන්ම දෙරට අතර සහයෝගීතාව සම්බන්ධයෙන් යොමු වී ඇත්තේ විශේෂ අවධහනයක් මෙම හමුවට විදේශ අමාත්‍ය මහාචාර Gල්Pිරි ජනාධිපති ලේකම් ලිත්වීරතුග, ආචාරය පාලිතක කොහොන විදේශ අමාත්‍යංශ ලේකම් ශැණුකස්ස එෙන විරත්න යන මහත්ම මහත්මින්ද එක්ව සිටියා. එක්සත් ජාතිීන්ගේ සංවිධානයේ විසිහයි වන මානමහිමිකම් සැසිවාරේ සිව්වනු දිනේ හෙටරේ දීතිබෙනවා. හෙදිනේති කාන්තාහිංසනේ පිருුදකීම, කාන්තා අයිතිවාසකම් කාන්තාවන්ගේ හා ලමුන්ගේ අධ්‍යාපනයන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීමට නියමිතයි ඒ අනුව ඔවුන් මුලින්ම අවධහනය යොමු කර ඇත්තේ ගෘහස්ත ප්‍රචන්ඩත්වය කාන්තාවන් විවිධ ආගමික හා සංස්කෘතික සමාජයන්ගෙන් පහත් ලෙස සැලකීමමාදී කරුණු පිළිබඳබයි. ඊට අමතරව කාන්තාවන් සේවය කරන ස්ථානවලදී ඔවුන්ගේෙන් ලබාගත හැකි සේවය නිසිආකාරයෙන් ලබාගත හැකි ආකාරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරනු ඇති එෙන්ම යම් රටක කාන්තාවන්ට එෙරහිවහෝ ඔවුන්ට හිරිහැර වන අයුරින් නීති සම්පාධනය වී ඇති දෙයන්න පිළිබදවද හෙටදිනේ සාකච්ඡා කිරීමට නියමිතවතිබෙනවා. කොටගල සෞඛ්‍යවෛදදිනිධාරී කාර්වයාලේ නැවත දන්වනතුරු වසාදවීමට රජය වෛති නිධාරින්ගේ සංගමය තීරණය කරතිබෙනවා. එම සංගමය සඳහන් කළේ කොටගල ප්‍රදේශයේ පැවති ආපතා කළමනා කරින් රැස්වීමකදී, අමාත්‍ය ආර්මකම් ොන්ඩබන් මහතා කොටගල සෞඛවෛද නිලතාරී, ජනත් අබේගුණවර්ධන මහතාට තර්ජනය කිරීමේ සිත්තයක් පදනම් කරගෙන මෙම තීරණයට එඹී ඇති බවයි. E.යේ දිනයේ ජනතාව උේ ගන්වමින් උද්ඝෝෂණයක් ද අමාත්‍යවරයා විසින් සිදුකර ඇති බැබන් වෛද්‍යවරුන්ට ජීවිත තර්චනයක් ද එල්ලවී ඇති බව රජයේ වෛද්‍ය නිලදහරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියා ඊයේ පැවැති උද්ඝෝෂණයේදී ලංකා කම්කරු කොංග්‍රසේනා එක නියෝච්ච අමාත්‍ය මුත්තු සිවලින්ගම් මහතා ප්‍රකාශ කළේ කොටගල සෞඛ්‍ය වෛද නිලදහරීවරයාට ප්‍රදේශයේ සේවේ කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. ඒ සේවිතත් ආරුමකම් තොන්ඩමන් අමාත්‍යවරයා හෙටවන විට අදාළ සෞඛ්‍යවෛද නිලදහරයාගෙන් සමාව නොගත හෝත් නුවරල්ලිය දේශ්‍රික්්‍යයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිරධහරී කාර්යාල වල වෛද්‍යවරුන් වෘර්තිය ක්‍රියාමාර්ගයකටද එලබීමට සූදානම් වනවා. නල්ජීරයාාවේ බොකෝහරාම් ස්ලාම් අන්තවාදින් තේරහිබ ගෙනන සටනේදී. දෙමළ කොටි කැල්ලිකරුවන් පරාචීය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවිසින් භාවිතා කළ උපාය උප්‍රම අධ්‍යනය කරමින් සිටින බව නයිජීරයාු ආරක්ෂක අමාත්‍යංශයේ පවසනවා. මේේවවිට නයිජීරයානු හමුදාවට එර සංචායක නිර්ත ශ්‍රී ලංකා නියෝුත පිරිසක් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව සඳහන්. අබජාහි ඇති නයිජීරයානු ආරක්ෂක අමාත්‍යංශයේ පවසන්නේ ශ්‍රී ලංකාවෙන් පැමිණි ඉහළ මට්ටම මේ නියෝජත පිරිසක් සමඟ පවති මූලික වටේ අදහස් හුවමාරුවක් පැවති බයි. එහිදේ ශ්‍රී ලංකාව මුහුණදුන් තත්වය සහ නයිජීරියාවේ වර්තමාන තත්ත්ව අතර බොහෝ සමානතා ඇති බව අනාවරණය වූ බවද ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ප්‍රධහනි ජෙනරාල් ජගත්්ජයසූරිය විසින් මෙහෙවුණු මෙම සාකච්ඡාවට නයිජීරියයානු යුදහම දාපති නාවික හමුදා ප්‍රධහනි නයිජීරයානු ජාතිකොත්තු සේවාවේ ප්‍රධහනීමෙන්ම වෙනත් ඉහළමට්ටමි නිලදහරින් පිරිිසත් සහභාගී වූ බව සඳහන්. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට මුහුණදී සිටියුගේ රට මුහුණදුන් තත්ත්වය හා වර්තමානයේ නයිජීරියාවේ පවතින තත්වය අතර. බොහෝ සමානකම් ඇති බව පැවසූ ශ්‍රී ලංකා නියෝචිත පිරිසේ නායකයක් සඳහන් කර ඇත්තේ මෙම හමුව තමාත්දැකින්ම් හුවමාරු කර ගැනීමට කදිම අවස්ථාවක් බවයි. සාකච්ඡාව අවසානේ නෛජීරියානු ආරක්ෂකාංශ ප්‍රධහනි, Air ශී මාර්ල් ඇක්ස් බදේ ශ්‍රිලංකාන්නියෝ ිතප පරිසේ සහභාගිත්වේ පැසුමට ක් කරතිබෙනවා. නෛජීරියාවේ නැගයේන ත්‍රස්තුවාදේ මැඩලීමේදී ශ්‍රී ලංකාවේ අද්දකීම් පිළි බඳව දැඩි අවදහනයක් යොම් කරන බව සඳහන් කළ ඔහු, තම ජාතියේ ආරක්ෂාව වෙන්වින්, නයිජීරරියානු හමුදාව කැපී සිටින බවද අවධහරණය කරතිබෙනවා. විරමින් අනතුරුව අවධානය තවත් දේශය පුවත්කිහිපයක් වෙත විරමෙන් අනතුරුව තවත් දේශය පුවත්කිහිපයක්. විශ්්‍රාමික පර්තෝෂික දීීමනා ෙවීම සම්බන්ධයෙන් වන වැඩපිළිවුල වෙනස්කිරීමකින් තොරභ පෙරපරිදිම ක්‍රාත්ම කරණ ලෙස ජනාධිපත මහිදරජපක්ෂ හතා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දීතිබෙනවා. විශ්‍රාමයන රාජ්‍ය සේවකයකුට ඔහුගේ කැමැත්ත මත හිමි වන පාර්තෝෂික දීීමනාව ක්‍රම්වේද දෙකක් කරතේ ලබාගෙනීමට රාජය නව ක්‍රමය අරතයේ යෝජනා කරතිබනා. පැණනික්‍රමයටතේ විශ්්‍රාම වැටුක් දෙපර්මේන්තුවෙන් පාරිතෝෂිකය ලබා ගැනීමේ අවස්ථාව ලබාදීති වූ අතර නවක්‍රමේයටතේ ඒ රාජ්‍ය බැංකු හරහා නාෑයමුදලක් ලෙස ලබාගත්තයතු වෙනවාා මීට පෙර විශ්රාමවැටක් දෙපර්තමේන්තුව පාරිතෝෂිකය නැවත අයකරගනු ලබන්නේ සයට හැටකමුද ලක් පමණයි එහත් බැංකු මගින් අයමුදලක් වශයෙන් පාරිතෝෂිකය ලබා ගැනීමේදී සියට සීයක් නැවත ගෙවීමට සිදුවීමෙන් විශ්්‍රාමිකයන්ට අසාධාරණයක් සිදුවන බවට විරෝධතා එල්ල කෙරුණා ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ දැනට විදෙස්කතව සිටන ජනාධිපති මහින්ද රාජපක්ෂ හතා විසින් එම කරුණු සලකා බලා එය වෙනස් නොකරනලෙසට ජනාධපති ලේකම් ලලිත් වීරතුංග මහතාවෙත උපදෙස් ලබාදී ඇ. දිස්ට්‍රික්ක පාකට අදාලව ඉදිරිපත් කර තිබූ නායම් අවදානම තෞදුරටත් එලෙසින්ම පෞතින බව ජාතික ගඩ්නැලි පේෂණ සංවිධානය පවසනවා. මෙම අවදාානම් තත්ත්වය පනවා ඇත්තේ මානුවර නුවර එලිය රත්නපුර කල්තුරසා කෑගල එන්න දිස්ට්‍රික්ක සඳහායි. මේ අතර පැවති අයපත් කාලගුණිය හිතුවෙන් පිටාර මට්ටමේ තිබූ කලු සහ කැරනි ගංගවල ජලමට්ටමද වර්ෂාවාඩුීමම සමඟ පහලයමින් පවතිනවා කෙසේ වෙතත් කාලගුණ විද්‍යාත් දෙපාර්තමේන්තුවේ කාරය නිතු කාලගුණන විද්‍යාඥ ීවන් කරණාත්ම හතා හඳහන් කළේ ඉදිරි පැවිසි අතර තුළ දෙවයිනේ මධ්‍යම සබරගමුව සහ. බස්නාහිර පළත්තුල සහ, ගාල්ල මාතර ිස්තට්‍රික් වලට වැසිවාර්කහිපයක් ඇති හැකි බව. ඊළන්ගේ තමයිල් අර්සු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සංශෝධිත ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලබන මස පහල් සුනිදා ශේෂ්ඨාධී කරණයට ඉදිපත් කරන ලෙස ත්‍රපුදගල මිනිස්සු මඩුලක් විසි ියෝක කරතිබෙනවා. ඒ ඒම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්බන්ධෙන්ස්ගේඩ චන්දසෝ නැමැත්තක විසි ශේෂ්ඨාධී කරනයට ගොුණු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුවයි. එම මෙම නඩුව ගොුරතිබුණේ අදාල ප්‍රතිපත්ති ප්‍රකාශයේ සමස්තියන දෙමල වචන විරුවට සංශෝධිත ප්‍රතිපත්ති ප්‍රකාශයහි, ඉනයි අටි යන වචන යොදා ගැනීමෙන් ශ්‍රී ලංකා ආන්ටුකම ව්‍යවස්ථාව උල්ලංඟනය කරතිබෙන වපවසමින් ඒ අනුව එම නඩුව පසුගේ බදා ඒ වා වන සුද්‍ර ්‍ර ද ෂ ාධක වි සු ු න ැබ. හෙමහම ඩ ගු කරති බනේ අදාල ප්‍රතිපත්ති ප්‍රකාශයේ, සමස්තියන දෙමලවචනය වෙනට සංශෝධිත ප්‍රතිපත්ති ප්‍රකාශයේහි, ඉන අච්චි යන වචනයෝදදාගැනීමෙන් ශ්‍රී ලංකා ආන්ඩුක්‍ර ව්‍යවස්ථාව උල්ලග කරතිබෙන බව පවසමින්. ඒ අනුව එම නඩුව පසුගේ බාදා ඒව වන සන්ද ප්‍රා තිතුදග ශ්‍රෂ්ාධික නිසු මටුල්ල විභහ ගටකරු නැබවා ඇහිදී නෝග කෙරුණේ එම පක්ෂයේ ප්‍රතිපාති ප්‍රකාශය සහ සංශචෝීි ප්‍රතිපත්ති ප්‍රකාශයේ, ්‍රාච්‍ය භාධ්‍ය පර්මේන්තුව මාර්ගෙන් ඉංග්‍රීසිි භාෂාවට පරිවර්තනය කර ලබන මස පහළුස් වනිදා ්‍රෂ්ඨාධිකනයට ඉදිරිපත් කර ලෙසයි. වඩු කෝඩේ ප්‍රකාශය පිටිපතක්ද එදනම ්‍රෂ්ඨාධික රියෝ කර ලෙස එහිද ියෝග කරුණා. ල කෝස තන්තුර සඳහා යෝජනනාාවෝ නම්මතුරෙන් කිපයක් ශ්‍රයි ජැවර්ණනපුර විශ්විද්‍යාලේ සිංහල අධ්‍යනාංශයට යොමුර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒය සිංහල මහාචාරවරයකු විසින් සිදු කරනු ඇති. එම දෙපාර්මේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මූලස්ථාන බන්ධනාගාර අිකාර . ෙන් උපල්දනිය මහතා කියයා සිටියේ නම් දෙසීයක් පමණ ඊට ආදාලව දැනට යෝජනා වී ඇති බවයි. ඒ අතුරින් ජීවහරණ නිරුදක සහ පෝරක ක්‍රියාකරු යන නම් කෙරහි දෙපර්මේන්තුවේ වැඩි අවදහනයක් යොමු වී ඇති බවද ඔහු සඳහන් කලාා. කාලක සිට අළුගෝස්සු තනතුර පුරපාඩුව පවතින අතර ඒ සඳහා පසුගේ වසරේ පෙබරවාරිමාසේදී බඳවාගත් පුද්ගලෙන් දෙදනාද සේවය හැරගියයා. මෙහි තනතුරනාමේ වෙනස්කිරීමම් සඳහා අවධහනයයො වුණේ න් අනතුරුවයි. ඒ විරාමෙන් අන්තරුව විදෙස්පුුවත් පලාපොරොත්තු වන්න. දැන් විදෙස්පුුවත් ජෝ ටලිය බුෂ් නවකා ගල්ස් මෝදදු ප්‍රදේශයට ගමන්ගමින් සිටින බව විදෙශ මාධ්‍යවවාර්තා පවසනවා. ඒ ඉරකේ තත්වේ තවෞදුරට දනුණුතට හැරු හොත් ජනාදධපති ැක් ඔබ මට ුද විකල්ප කරා යොමුමීමට ඉඩ සලසමින්. ප්‍රහාරකයාන පිරිවරාගත් මෙම යුදනවකාව, උතුරු අරාවි මුහදේසිට ගල්ෆ් හමුදරයම අන්නේ තවත් යුදනවකා දෙක් සමඟයි. රක්රජයට හිව සටන් වදින සුන්නේ මුස්ලිම් කරලිරන් මෙවර විට ඉරකයේ ප්‍රධහන්න කර කියපයක් අත් කරන සිට අතර බැක්්ඩට් අගනුවරවෙත සමපවිෙන් සිටින බව සඳහන් ඇමරිකාන රාධපති බැරක් ඔබම ප්‍රකාශ කළේ යුදමී විකාල් පපයක්තෝරගත්තද රාකේ ත යා ගොඩම හමුදාදයවිීමට අධහස්නකරන බව. මේ අතර ඉරකයේ සුන්න්නි මුස්ලිම් කරලට එරෙහිව ඉරාක රජයට සහහිදක්වී හැකි බව. රණය ප්‍රකාශ කලා ඉරාණි මෙම ඉරකේද දැන් බලය පවතින්නේ ශ්‍යයා මුස්ලිවරු නතයි හිට පුජනාධිපති සදම්හසේෙන් සුන්්‍ය මුස්ලිම් ජාතියක යුක්්‍රණේ කෆ් අගනුවර පිටි රුසියායනු තානාපති කාර්ෑලයට රුසියාණි විරෝධීන් විසින් ඊයේ ප්‍රහාරයක් එල්ල කරති වෙනවා. එම සිදධ වාර්තාවන්නේ රුසියා විසින් යුක්්‍රීණ දේශීීමාව අිබවා. ුදතැන්කි පෙලක් එවා ඇති බවට ඇමෙරිකාව චෝදනාකිරීමත් සමඟයි. තානාපතිකාරයයාල්ලියේ ජනල් විදුරුබෙන්ඳමූ විරුත්තාකරුවන් එහිතිබූ වාහරද පෙළලාදමා ඇති බව සඳහන් පෘුසිාව හැඳින් වුයේ මෙය යුක්්‍රණයේ ජාත්‍යන්ත්‍ර වගකීම් දැල්ලෙස උල්ලඟනය කිරීමක් ලෙසයි එමෙන්ම යුක්්‍රයණ දෙශසි මාවට සිය යුද තැන්කි ඇළූ බවට එල්ලවට වාර්තා රෘුසියාව ප්‍රතික්ෂප කළා තායිලන්ත හමුදාවිසින් පනවා තිබූ ඇඳරි නීතිය ඉවත්කිරීමට එට්ට රජයේ තීරණය කරතිබෙනවා. හමුදා පාල්‍ය බලයට පත්වීමෙන් අන්තුරුව සෑමදිනකම රාත්‍රී දහය සිට උදැස්සන පහදක්වා ඇදිරි නීතිය පනවාතිබනා. කෙසේහුවත් තායිලන්ත හමුදා රජයේ බලධාරින් පවසන්නේ මේවර විට තමපාලන අති සමකමි පරසයක් ඇති තිබීම හේතුවන් ඇදිරි ීතිවත් කරීමට තිරණය කළ බවයි. පස්සු කියමැයි මස සි දෙවනනිදා. තායිලන්තයේ වකට බලය සිටි අගමැතින ඉින් ලක්ෂණ වත්්‍රාගේ රජය පෙරලා එරට හමුදා විසින් පාලන බලය තමන් වෙ හවු කරගත්තා. දින කියපයකින් ඉරාකයේ පිළිබඳව යලි තීරණයක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කරති වෙනවා. ඔහු සඳහන් කරත්තේ යළි තස්්‍රකයා හිස එසවම් පිළිබඳව, ඉරක රජය ගන්නා පියවර සම්බන්ධින් තමන් අවධානෙන් සිදින බවයි. ම තත්වයක් ඇැතය වාත් රකේට ාි ඇමරිකානු හමදාදයාවේ තිරනයක් නොමතිබව. ජනාධපති ඔබ ම සඳහන් කලා ල්කයිඩ සංවිධානයට සබධ සරන් කාමීන් මේ වනනිට බැක්ඩට් අගනුවරට සසන්නවෝ පිට නගර දෙක බලය අත් කරගනති බෙනවා විදෙස්වාර්ත්‍ර සඳහන් කලේ ඕන් දැටමල් බෙක් ට ගනුවෙසට මන් කරම සිටන බවයි මේ අතර අවශයෝනෑ මහොතක. ඉරක් රජයට සහලාබාදීමට සහොදරම් බව රන ලධහරින්ද ප්‍රකාශ කරති බෙනවා. මෙ විරාි නන්තුරප ක්‍රේඩ තොතුර වෙතවතතානය. දැන්්‍රඩාපුුවත් ශ්‍රීඩංකාවස්සාහ එංගලන්තය අතර ලෝඩ්ස් ්‍රීඩංගනය පැවැවත්වෙන පළමු ටෙස්තරන්ගේ හතර වන දිනයාදයි. ඊයේ තරගේ නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණඩෑම කඩ්ලු හතක් දෙවී ලකුණු හාර්සිය පාලවක් ලබා සිටියා. ඒය අනුව ශ්‍රී ලංකාව තවමත් එගලන්ත කණ්ඩයිමට වඩා ලොකුණු එකේ හැටක් පලමු ඉනිමේදී පිටු පසින් සිචිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර සංගකාර ලොුණු එකසිය හතලි සතක්රස් කළ අතර මහෙල ජයවර්ධන ලොකුණු පනස් පහක් ලබාගත්තා. කොමාඩ සංගකාර ඊයේ වාර්තා කළේ ලෝදස් පිටියයේදී ඔහු ලබාගත් පලමු ෂතකයයි. එය සංගකාරගේ ටෙස්තිවියේ තිස් හය වන ශතකේලෙස සටහන් වනාා. කෂාල් සිල්වාල් ලකුණු හැටතුනයි. නොදවී ක්‍රීඩා කරන නායක ඇන්ජලෝ මැතිුස් ලකුණු හැත්ත නමයක් ලබා සිජිනවා එංගලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉනිමබෙන් වෙන් කඩලු නමයක් දෙවී රැස් කළ ලකුණු සංඛ්‍යාව පන්සිය හැත්ත පහක් මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනේ නවතම ක්‍රීඩක දර්ශන ප්‍රකාශයට පත්වී තිබෙනවා ඒ අනුව හොඳම ටෙස් පන්දයාාවන්නන් පස්තිෙන අතරට, රංග නහේරද්ද ඇතුළත්ව සිජනවා කෙසේ නමුත් ටෙස් පිතිකරු දර්ශක වනිස්ායේ සි . මට සංගක්කාරට දැන් හිමිවඇත්තේ තුන්වන ස්ථානයයි. විරාමෙන් අනතුරව විදේශ විනිමේ අනුපාතය බලාපොරොත්තු වන්න ශ්‍රීලංකාවේ රුපියලට සාපේක්ෂව අධදට ප්‍රකාශිද්ධ විදේශවන් මේය අනපාතය දැන්. ඒත් සමගින් දසත ප්‍රධාන පවත්්‍රතිකාශය මින්නිිමවට පත්වෙනවා. මීළඟට ඔබට දසත උදැස්සන පවත්්‍රතිකාශයේ සමගින් නැවත එක් වියහැකි. සමගන්නා මොතේ ප්‍රාර්ථනය ජස්්‍රී.